අයිබුවන් සුබ දවසක්. ඉතින් ඔන්න තවත් සිකුරාදා දවසක විදේශ සේවය පිණිසයි වැඩසටන සමගින් ශ්‍රීටීව අප ඔන්න ඔබේ ආලින්දයට නිවහන්ටේම නැත්තං නවා තැම්පොලට එන්නයි මේ සූදානම. ඉතිං ඔබ දන්න විදේශ සේවය පිණිසයි වැඩසටන හරහා ඔබට බොහෝම සමීපු මාතෘකා තම අපි සාකච්ඡා කරන්න ඉති. අදත් ඒ වගේම නීතිය හා සම්බන්ධ මාතෘකා කීපයක් ඔස්සේ සාකච්ඡා කරමින් ඔබව දැනුවත් කරන්න මේ සූදානම් වන්නේ. ඉතින් අද විදේශ සේවය පිණිසයි වැඩසටනට සහභාගි වෙනවා නීතිඥ අනුරාධා ගුණවර්ධන මෙනවී. ඉතින් එතුමිය අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ඉතින් අනුරාධා, මේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මම මුලින්ම අහන්න කැමතියි. මොකද අපි පහුගිය වැඩසටන එක්ක අපිට ලැබිත් ප්‍රචාරත් එක්ක අපි බලනකොට මේ විශේෂයෙන් අපි කතා කර මේ ඉඩම් සම්බන්ධයෙන්, ඊට පස්සේ අපි කතා කර මේ විවාහය හා සම්බන්ධ නීතිමය පැත්ත. විශේෂ ඉල්ලීම් ගොඩක් තිබ මේ විශේෂයෙන් විවාහය සම්බන්ධ අපිට පැහැදිලි කිරීම කරන්නේ කියලා අපේ දයාබර නරඹන්නන්නේ. ඉතින් මා කැමති ඔබතුමකින් ඉස්සල්ලම දැනගන්න මේ ශ්‍රී ලංකාවේ පවතින විවාහ නීතිය. අපි අහලා දෙන විවිධාකාරයේ නීති මගින් විවාහ වීමේ හැකියාව තියෙනවායි කියලා තමන් අයත් වන ජාතිය, ආගම, එහෙම නැත්නම් කුලය අනුව පුංචි හැඳින්වීමක් කරොත්. මෙහෙමයි නලින්, ප්‍රධාන වශයෙන්ම අපේ ශ්‍රී ලංකාව තුළ නීතිමය රාමුව ඇතුලේ වැඩිපුරම විවාහයන් සිද්ධ වෙන්නේ ජෙනරල් ලෝ එක, ඒ කියන්නේ පොදු නීතිය යටතේ. ඊට අමතරව උඩරට නීතිය යටතේ උඩරැටියන්ට විවාහයට එළඹෙන්නට හැකියාව තියෙනවා. ඊටත් අමතරව තෙසවලාමේ නීතිය යටතේ හින්දුන් ඔවුන්ගේ විවාහයන් වලට එළඹීම සිද්ධ වෙනවා. මේ ප්‍රධාන නීති රාමුවන් තුනක් ඔස්සේ විවාහයන්ට එළඹෙන්නට හැකියාව තියෙනවා නීතිය ඉදිරියේදී ලියාපදිංචය කිරීම තුලින්. එතකොට මේ විවාහයත් එක්කම එන තවත් දෙයක් තියෙනේ තමයි සාමාන්‍යයෙන් ස්වයං පුරුෂයා සහ භාර්යාව සතුව තියෙන මේ දේපල. දැන් විවාහයකින් පසුව මේ තම තමන්ට අයත් වූ මේ දේපල පොදු දේපල බවට පත් වෙනව නැත්නම් මේ ඒ පවුල කියන මේ සංස්ථාවට ඒ දේපල වල අයිතියක් තියෙනව නැත්නම් කොහොමද මේ දේපල පිළිබඳ අයිතිය ඉදිරියට පැවැත්වෙන මේ විවාහයෙන් පසුව? ඔව්, දේපල පිළිබඳව ගත්තොත් පොදු නීති යටතේදී සැමියාට තියෙන දේපල වෙනම, සැමියාගේ දේපල වශයෙන්ුත් බිරිඳට තියෙන දේපල වෙනම බිරිඳගේ දේපල වශයෙන්ුත් තමයි සැලකෙන්නේ. නැතුව ඒක එම පවුලට අයිති දේපලක් හැටියට සැලකෙන්නේ නැහැ. ඒක යම් විදියකින් යම් පාර්ශවයක් මිය ගියන් පස්සේ උදාහරණයක් ඇටියට අපි ගත්තොත් ස්වාමි පුරුෂයා මිය ගියොත් එහෙම ඔහු යම් දේපලක් ඉතිරි කරලා තියලා, නමුත් මිය යන අවස්ථාවේදී ඔහු එය අන්තිම කැමැති පත්‍රයක් මගින් හෝ එහෙම නැත්නම් වෙනත් තෑගි ඔප්පුවක් මගින් අන්සතු කිරීමක් කරලා තිබුණේ නැත්නම් විවාහය අවසන් වීමක් එහෙම නොවි ඒ පුද්ගලයා මිය ගියොත් එහෙම නීත්‍යානුකූල භාර්යාවට එම දේපල වලින් හරි අඩක ප්‍රමාණයක් හිමිවීමක් සිද්ධ වෙනවා පොදු නීතිය යටතේදී. ඊට අමතරව තේසබලමේ නීතිය යටතේදී දේපල පිළිබඳව යම් වෙනස් ආකාරයක ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ කියන්නේ බිරිඳට අයත් දේපලක් වුවත් විකිණීමට යාමේදී පුරුෂයාගේ කැමැත්ත ලබා ගැනීමට බිරිඳට සිද්ධ වෙන නීතිමය තත්ත්වයක් තේසබලමේ නීතිය යටතේදී දක්නට ලැබෙනවා. ඒ කියන්නේ තමන් විවාහ වෙන්නේ කුමන නීති යටතේද කියලා හොඳින් දැනගෙ ඒ පිළිබඳව විස්තර දැනගෙන සිටීම මම හිතන්නේ වඩාත් උචිතයි කියලා හිතෙනවා. දැන් ඒත් එක්කම මේ දේපල පිළිබඳව අපි දැන් කතා කරේ. ඊළඟට අපිට තවත් මේ විවාහය සම්බන්ධව අහන්න තියෙන මේ අනිකුත් පැත්ත තමයි මේ දික්කසාදයක නැත්තම් නීති අනුකූලව වෙන්වීම. දැන් උසාවියක් ඉදිරි නැත්තම් නීති ඉදිරියේදී මේ වෙන්වීම නැත්තම් කසාදයකින් වෙන්වීම කියන දේ කොහොමද නීති ඉදිරියේ තියෙන්නේ? මෙහෙමයි, අනිවාර්යයෙන්ම නීතිමය නීත්‍යානුකූල ලියාපදිංචියක් සහිත විවාහයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක හිතුමනාපයට අවසන් කිරීමේ හැකියාවක් පාර්ශ්වයන්ට නැහැ. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අධිකරණයක් ඉදිරියට පාර්ශ්වයන් ඉදිරිපත් වෙලා ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගත යුතුයි දික්කසාදය සම්බන්ධයෙන්. එතකොට අපි සාමාන්‍ය නීතිය පොදු නීති යටතේ විවාහයකදී ඒ ආකාරයෙන් වෙනවා. නමුත් අපි දන්නවා මුස්ලිම් නීති යටතේ සිද්ධ වෙන විවාහයන් සඳහා වෙනමම ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකරණයන් තුළදී ඔවුන්ගේ දික්කසාද නඩු ඇසීමක් සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට වෙනමම ක්වාසි අධිකරණය කියලා වෙනමම මුස්ලිම් ජනතාවට, මේ කියන්නේ මුස්ලිම් නීතිය යටතේ විවාහ වූ යුවළවල් සඳහා ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරගන්න වෙනමම අධිකරණ පද්ධතියක් තිබෙනවා. ඒ ඇරෙන්නට බෞද්ධ, කතෝලික, හින්දුන් හෝ වේවා ඒ ඕනෑම ජනවර්ගයකට අයිති
පුද්ගලයන් විවාහ වෙලා තියෙනවා නම් පොදු නීති යටතේදී ඒ අයට අධිකරණයේ යටතේදී අධිකරණ ඉදිරියට ගිහිල්ලා දික්කසාද වීමක් ලබා ගන්න පුළුවන්. ඒ දික්කසාදේ ලබා දීම සඳහා අවශ්‍ය වෙන කාරණා සම්පූර්ණ කිරීමෙන් පස්සේ අධිකරණයේ සෑහීමටපත් වුනොත් දික්කසාද ලබා ගැනීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරලා තියෙනවා කියලා අධිකරණය විසින් දික්කසාද නියෝගයක් ලබා දෙනවා. දැන් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔබතුමී සඳහන් කරා මේ දික්කසාදය සඳහා මේ අදාළ හේතු තියෙනවා නම් කියලා. දැන් මේ දික්කසාදයක් මේ හිතුමතයට ලබා ගැනීමේ හැකියාව තියෙන නැත්නම් මේ නීති ඉදිරියේ යම් යම් තියෙනවද කාරණා කීපයක් තියෙනවද මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් විතරයි Tamanට දික්කසාදයක් වෙනුවෙන් ආයුධුම් පතක් නැත්නම් මේ ඇපෑලක් ඉදිරිපත් කර හැක්කේ කියලා? ඔව්. ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගොනු කර යුතුයි පැමිණිල්ලක් දිස්ත්‍රික් අධිකරණයට තමන් කියන්නේ එතනදී දිස්ත්‍රික් අධිකරණයේ නඩුව දැමීමේදී තමන් පදිංචි තමන්ගේ පදිංචිය හෝ එහෙම නැත්නම් අනෙත් පාර්ශවයේ පදිංචිය සහිත ඒ අදාළ දිසා අධිකරණයේදී පැමිණිල්ලක් ගොනු කරන්න ඕනේ. ඒ පැමිණිල්ල ගොනු කිරීමේදී කාරණා තුනක් යටතේ තමයි ශ්‍රී ලංකාවේ පොදු නීති යටතේ දික්කසාදයක් ලබා දෙන්නේ. පළවෙනි කාරණාව සම්පූර්ණ කරන්න ඕන එක තමයි ද්වේෂ සහගත අත්හැර යාමක් සිද්ධ කරලා තියෙනවා කියන එක අනිත් පාර්ශවයේ විසින් තමන්ව. දෙවන කාරණාව තමයි අනාචාරයේ හැසිරීම. ඒ කියන්නේ නීත්‍යානුකූල විවාහයක් තුළ ඉඳෙද්දී බිරිඳ හෝ ස්වාමි පුරුෂයා වෙනත් පුරුෂයෙකු හෝ සැමියෙකු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම කියන කාරණාව තමයි අනාචාරය කියන එක ගැනෙන්නේ. එතකොට මේ අනාචාරය කියන කාරණාව සම්පූර්ණ කරන්න පුළුවන් නම් අධිකරණයක් ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් නම් ඒ කාරණාව සනාථ කිරීම ඔස්සේ දික්කසාදයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි ලිංගික බෙලහීනතාවය කියන එක. එතකොට මේ ලිංගික බෙලහීනතාවය කියන එකත් අධිකරණයේදී නීතිය ඉදිරියේදී දක්වලා තියෙන විවාහ වන අවස්ථාවේදී යම් පාර්ශවයකට පවත්නා වූ ලිංගික බෙලහීනතාව. ඒක අපි කියන්නේ incurable impotency at the time of marriage කියලා. ඒ කියන්නේ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවයක් තියෙනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවන් වලදී ලිංගික බෙලහීනතාවයන් තියෙන්න පුළුවන් සුව කළ හැකි. නමුත් සුව කළ නොහැකි සහ විවාහ වන අවස්ථාවේදී මේ බෙලහීනතාවය තියෙනවනේ. යම් විදියකින් විවාහ වීමෙන් අනතුරුව යම් ශල්‍ය කර්මයකට භාජනය වීමක් හෝ යම් හදිසි අනතුරු වීමක් නිසා ඒ අකර්මණ්‍යතාවය නැත්නම් බෙලහීනතාවය ඇති වෙලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී අධිකරණයක් දික්කසාදයක් ලබා දීමට ප්‍රමාණවත් කාරණාවක් හැටියට සැලකන්නේ නැහැ. වැදගත්ම කාරණාව තමයි විවාහ වෙන අවස්ථාවේදී පවත්නා වූ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය කියන එක. එතකොට ඔන්නෝයි කියන ද්වේෂ සහගත අත්හැරියාම අනාචාරය විවාහය වෙන අවස්ථාවේදී පවතිනා වූ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය කියන කාරණා තුනම සම්පූර්ණ කර යුතු වන්නේ ඒන් එක කාරණාවක් සම්පූර්ණ කිරීමෙන් හැකියාව ලැබෙනවා අධිකරණයක් ඉදිරියේදී දික්කසාද තීන්දුවක් ලබා ගන්නට. හොඳයි හිතවතුනි, ඔබටත් අවස්ථාවක් තියෙනවා අපත් සමග සම්බන්ධ වෙන්න, ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපේ දුරකථන අංකය 0012 612 662 65 යන දුරකථන අංකය ඔස්සේ අපව අමතන්න. ඔබේ ප්‍රශ්න අපට ඉදිරිපත් කරන්න අපි හැකියා යුරින් ඒ සඳහා සාධාරණ පිළිතුරක් මේ අපිට ලැබී ඇති කාලය තුළ ලබා දෙන්නට අපි උත්සාහ කරනවා. හොඳයි අනුරාධා, දැන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ කියවා මේ කරුණු තුනක් ද්වේෂසහගත අතහැර යාම, අනාචාරය හැසිරීම සහ ලිංගික බෙලහීනතාවය. දැන් මේ තමයි උසාවිය දකින පැත්ත. දැන් මීට අමතරව සාමාන්‍ය පවුල් සංස්ථාව ඇතුළත මීට වඩා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මේ අපි ගොඩක් වෙලාවට දකිනවා මේ කීන එකට නුරුස්සන ගතිය, නිතරම මේ සණ්ඩු සරුවල් කිරීම, අඩදඹර. ඉතින් මේ දැන් මේ වගේ හේතු හරහා මේ පවුලක් ඉදිරියට අරගෙන යන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට එවැනි තත්ත්වයක් කොහොමද මේ දකින්නේ? මම හිතන්නේ ඒ ප්‍රශ්නෙට කලින් අනුරාධා අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. කවුද අපි මේ අමතන්නේ? ප්‍රශ්න පැහැදිලි. නමුත් මෙතනදී ගැටලුව තියෙන්නේ දැන් ඒ පුද්ගලයා දික්කසාදය කියන එක ලබාගෙන තියෙනවා නම් නැවත ඒ බඩු භාණ්ඩ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමේ හැකියාවක් නෑ. ඇත්තටම අධිකරණයක් නියෝග ලබා දීමේදී අධිකරණයට ලබා දෙන්න පුළුවන් සහනයක් නෙමෙයි මේ බඩු භාණ්ඩ සම්බන්ධය. කියන්නේ සාමාන්‍යයෙන් දික්කසාද නඩුවකදී ප්‍රධාන වශයෙන් සලකා බැලෙන්නේ වැරදිකාර පාර්ශවය කවුද කියන එක. ඒ එහෙම පාර්ශවය තීරණය කරයින් පස්සේ ඔහුගේ හෝ
ඇයගේ කියන්නේ මේ ඕනෑම පාර්ශවයක් වෙන්න පුළුවන් කාන්තා පුරුෂ ඕනෑම පාර්ශවයකට විරුද්ධව අනිකුත් පාර්ශවයේ වාසියට දික්කසාද දීමනාව දික්කසාද තීන්දුවක් ලබා දෙනවා. එතකොට ඊට අමතරව දික්කසාද දීමනාවක් ලබා දෙනවා කාන්තා පාර්ශවයට පුරුෂ පාර්ශවය විසින් වැරදිකාර පාර්ශවයේ බවට පත් වුණොත්. ඊට අමතරව දරුවන්ගේ ශාරීරික හා නෛතික භාරකාරත්වය, ඊට අමතරව දරුවන්ගේ නඩත්තු, ඒ වගේම දරුවන් සඳහා ප්‍රවේශය. ඔන්නෝයි කියන ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් තමයි අධිකරණයක් විසින් සහන ලබා දීමක් සිද්ධ කරන්නේ. නමුත් දෙපාර්ශවය විසින් යම් එකඟතාවයකට ඇවිල්ලා දෙපාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටිනවා නම් මෙන්න මේ කියන්නා වූ අපි හිතමු මුදල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රන්නාභරණ වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම වටිනා කියන සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා දෑවැද්දට අරගෙන ගිහිපු ලී බඩු ගෘහ භාණ්ඩ ඒ වගේ දේවලුත් නැවත ලබා ගන්න අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාව මං හිතන්නේ ඒක අධිකරණයේදී නීතිඥවරුන් දැනුවත් කිරීමක් කරලා ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා ඒ දේවල් ලබා ගන්නව ඇරෙන්න දික්කසාද නඩුව ඉවර වෙලා නම් දැන් ඒ භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙනම නඩු නිමිත්තක් ඔස්සේ තමන්ට නඩුවක් පැවරීමේ හැකියාවක් නැහැ. ඒ නඩුව සමස්යක් වශයෙන් විසඳ ගන්න අවස්ථාවේදී ඒ දේවල් විසඳ ගැනීමේ මේ විසඳ ගැනීමට ඉල්ලීමක් කරන්නට තිබුණා. නමුත් දැන් නඩුව අවසන් වෙලා මට හිතන විදිහට ඔහු කියපු විදිහට මට පැහැදිලි වුණේ ඔහුගේ නඩුව අවසන්. නමුත් ඔහුට මේ ලංකාවේ තියෙන තමන්ගේ බඩු මුට්ටු ඒ දේවල් තමන්ට වටිනා කියන දේවල් ලබා ගන්න අවශ්‍යයි කියන එක. නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා වෙනම නඩුකරයක් අධිකරණ ඉදිරියට ගේනට හැකියාවක් නැහැ. හොඳයි, තවත් දුරකට නැතුමක් අපිට ලැබෙ තින සෞදි අරාබි රාජ්‍යයේ සිට විජේසිරි මහත්මයා ආයුබෝවන් උතුමාට. ආයුබෝවන් සර්. ප්‍රශ්නෙ යොමු කරන්න. මට සර් දැනගන්න ඕනේ මම දැන් 88 මං අයින් වුණේ වයිෆ් ගෙන්. හ්ම්. ලබු දෙකක් හතර වෙලා නැහැ. පුතේ කින්න මට අවුරුදු 24ක. දැන් මම ඒ අයින් වෙන දවසේම පොලිසිය ඇන්ට්‍රියක් දාලා තියෙන මාව අතාර ගියපු බවට. හ්ම්. ඉතින් මට දැන් කොහොමද මේ ඩිවෝස් එක ලබා ගන්න කියන එක දැනගන්න ඕනේ. පැහැදිලි ප්‍රශ්නය. 88 ඉඳලා වෙන් වී සිටීම කියන කාරණාව මත තමන් කියන්නේ බිරිඳ හෝ සැමියා සමග කායික සම්බන්ධතාවයක් නොමැති වීම කියන එක මත තමන්ට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා ද්වේෂසහගත අතහැර යාමක්. එහෙම නැත්නම් වෙන් වී සිටීමක්. ඒ කියන්නේ දික්කසාදයකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අධිකරණයේ ඔසේ නීතිමය වෙන් වීම කියන ජුඩිෂල් සෙපරේෂන් කියන ඒ තීන්දුවක් ලබා ගන්නත් පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තමන්ට ඒ පදිංචියට අදාළ දිසා අධිකරණයේදී පැමිණිල්ලක් ගොනු කරන්න ඕනේ. එතනදී ඒ අදාළ මේ ප්‍රශ්න යොමු කර තැනැත්තාට පුළුවන් නීත්‍යානුකූල වෙන්වීමක් ලබා ගන්න හෝ එහෙම නැත්නම් දික්කසාදයක් සඳහා යන්න. එතකොට වෙන්වීම කියන කාරණාව අපි ගත්තොත් එහේ මේක අවුරුදු දෙකකින් දෙකක් සම්පූර්ණ වශයෙන්ම වෙන් වෙලා ඉඳලා සැමියා බිරිඳ කිසිම සම්බන්ධතාවයක් නැතුව හිටියොත් හරි අවුරුදු 7ක කාල සීමාවක් කිසිදු සම්බන්ධතාවයක් පවත්වන්නේ නැතුව හිටියොත් එහෙම ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා අධිකරණයෙන් වෙන්වීම කියන නීති අනුකූල වෙන්වීම කියන සහනය අධිකරණයේ ඔස්සේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් දික්කසාද නඩුවක් පවරලා ලබා ගන්නට පුළුවන් කමක් තියෙනවා. දික්කසාදේ මං හිතන්නේ දරුවාට අවුරුදු 24ක් වෙන නිසා දරුවා සම්බන්ධ කිසිම ගැටලුවක් මේ අවස්ථාවේදී මතුවෙන්නේ නැහැ. දරුවාගේ භාරකාරත්වය, ප්‍රවේශය, නඩත්තුව කියන කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මෙහිදී තනිකරම මං හිතන්නේ සහනය ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ දික්කසාදේ සම්බන්ධයෙන්ම පමණයි. ඉතින් ඒ නිසා අදාළ තමන්ගේ පදිංචිය හෝ බිරිඳගේ පදිංචියට අදාළ දිස්ත්‍රික් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කරලා නීතිඥවරයෙක් මාර්ගයෙන් එයින් අනතුරුව අධිකරණය ලබා දෙන තීන්දුවක් ලබා ගැනීමෙන් පමණමයි තමන්ට දික්කසාද ලැබෙන්නේ. තමන් අවුරුදු ගණනාව අවුරුදු 10ක් 20ක් වෙන් වෙලා හිටියත් ඒ අදාළ කාන්තාව තමන්ගේ තවමත් නීත්‍යානුකූල බිරිඳ. හොඳයි, සෞදි අරාබි රාජ්‍ය සිට තවත් දුරකට නැවතුමත් වෙන මල්ලිකා එකතු වෙනවා. ආයිබෝන් මල්ලිකා. ආයිබෝන් ප්‍රශ්න යොමු කරන්න. ඉතින් දුව දැන් නැතිලා අවුරුද්දයි මාස 9ක් වෙනවා. දුවගේ මහත්තයා ළමයි දෙන්න ගත්තා. ඉතින් ළමයි දෙන්න බලන්නවත් දෙන්නේ නැහැ. මට ඉතින් නඩුවක් දාලා ළමයි දෙන්නගේ බලන්න අයිතිවාසිකම ලබා ගන්න පුළුවන් මහත්තයා. හොඳයි,
අවස්ථාව තියෙනවද ඔබට? ප්‍රශ්නේ පැහැදිලි. දැන් එතකොට දැන් මේ මං හිතන්නේ ආත්සි ඉල්ලීමක් කරන්න හදන්නේ මේ දරුව දෙන්නව බලන්න කියලා ඉවරලා. නමුත් මේ මම මුලිනුත් කිව්වනේ දික්කසාද නඩුවක් ඇතුලේ තමයි අපි මේ සහන ගොඩක් වෙලාවට ඉල්ලා හිටින්නේ. ඒ කියන්නේ දික්කසාදය දරුවන්ගේ බාරකාරත්වය, දරුවන්ගේ ප්‍රවේශය නඩත්තුව කියන කාරණා. දැන් මෙතනදී මව කියන කෙනා මිය ගිහිල්ලා. එතකොට දැන් මවගේ මව වෙන ආත්සි තමයි මේ නැත්තම් අත්තම්මා කියන කෙනා තමයි මේ ඉල්ලීමක් කරන්න අවශ්‍ය වෙන්නේ මුණුපුරා හෝ මිනිපිරිය දැක ගැනීමට. එතකොට මේ අපි දැන් අධිකරණයට යන්නේ මොන නඩු කරයක් හරහාද කියන පිළිබඳ ගැටලුවක් තියෙනවා මෙතනදී. මොකද දික්කසාද නඩුවක අතුරු සහනයක් හැටියට අපිට මේක ඉල්ලා හිටින්න බෑ පාර්ශ්වයේ මිය ගිහින් හින්දා. සාමාන්‍යයෙන් නඩු යන අවස්ථාවන් වලදී අනෙක් පාර්ශ්වය, කියන්නේ දරුවාගේ ශාරීරික බාරකාරත්වයේ තියෙන පාර්ශ්වය වෙතින් එහෙම නොමැති පාර්ශ්වය අදාළ ප්‍රවේශය ඉල්ලනවා සතියන්තයේ හෝ පාසල් නිමාඩු කාලයේ හෝ ඒ තමන්ට පහසු කාල සීමාවක් සම්බන්ධයෙන්. නමුත් ඒ අවස්ථාවන් වලදී අනෙක් පාර්ශ්වයේ කැමැත්ත නොමැත්තේ නම් අධිකරණයට මැදිහත් වීමකට හැකියාවක් නැහැ මේ අනෙකුත් පාර්ශ්වයන්ට දරුවා කෙරෙහි ප්‍රවේශය. මොකද අධිකරණය සලකා බලන්නේ ඒ අදාළ පාර්ශ්වයන්ට තියෙන ගැටලු විතරයි. එහෙම නැතුව මේක ආච්චිට දරුවා බලන්න ඕනද, සියට දරුවා බලන්න ඕනද කියන එක අධිකරණය සලකා බලන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ නැහැ මේ මහත්මියට අධිකරණයකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් සහනයක් ලබන්න පුළුවන් වෙයි කියලා. මොකද ආච්චි අම්ම හැටියට. නමුත් මං හිතන්නේ ඒ අදාළ තමන්ගේ බෑනා, ඒ කියන්නේ තමන්ගේ මියගිය දියණියගේ ස්වාමි පුරුෂයාගෙන් ඉල්ලීමක් කරලා මං හිතන්නේ මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන තමන් ලංකාවට එන අවස්ථාවකදී දරුවා බලන්න ඉඩ ප්‍රස්ථාව සලස්ව ගන්නවා නම් හුඟක් හොඳයි. එහෙම නැත්නම් තමන්ට එහෙම කතා කරලා විසඳුමක් ලැබෙන්නේ නැත්නම් තමන්ට පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා කාන්තා කාර්යාංශයට ඒ කාන්තා කාර්යාංශයේ යම් මැදිහත් වීමක් මත ඒ සාහනයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් ළමහා කාන්තා කාර්යාංශය වෙනම. හැබැයි එකම දේ තියෙන්නේ ළමහා කාන්තා කාර්යාංශයෙන් බලන්නේ මෙතනදී ඒ දරුවන්ගේ පැත්තෙන් තමයි බලන්නේ. හැම වෙලාවෙම අධිකරණයක් වුණත් අනිකුත් ආයතන හැම වෙලාවෙම බලන්නේ දරුවාගේ වැඩි යහපත. බෙස්ට් ඉන්ට්‍රස්ට් ඔෆ් ද චයිල්ඩ් කියන එක තමයි නීතියේ තියෙන පිළිගත් නීතිමය සිද්ධාන්තය. ඉතින් එතකොට ආච්චි දරුවා නොබැලීම නිසා දරුවාට අගතියක් වෙනවාද කියන කාරණාව තමයි මෙතනදී සලකා බැලෙන. ඉතින් එතකොට ඒ දරුවන්ට ආච්චිගෙන් ආච්චිගේ සෙනෙහස ආදරය නොලැබීම නිසා අගතියක් නොවන බව පෙනුනොතින් එහෙම ඒ අදාළ ආයතන උනත් මං හිතන්නේ නැහැ මේ මහත්මියට ප්‍රවේශය ලබා දීම කියන කාරණාවට ලොකු බරක් යොදයි කියලා. මොකද අම්මට මේක නොලැබුණා නම් ඒක ඇත්තටම මවට සිද්ධ වෙන ලොකු අගතියක්, දරුවන්ට ප්‍රවේශයක් නොමැති වීම. නමුත් දැන් මව නොවන මේ ආච්චි අම්මට ප්‍රවේශය ලබා දීමේදී තමන්ට දරුවන් ඒ මුණුපුරු මිනිපිරියන් අතර තියෙන බැඳීම, ඒක සෑහෙන්න ලොකුවට සාක්ෂි මගින් ඔප්පු කරන්න වෙයි. දරුවනුත් මේ මුණුපුරු මිනිපිරියනුත් තමනුත් අතර තියෙන සම්බන්ධතාවය කොයිතරම් ප්‍රබල එකක්ද, ඒ නොවීම හරහා දරුව කොයිතරම් මානසික වැටීමකට ලක් වෙනවද, තමන් කොයිතරම් මානසික පීඩාවකට ලක් වෙලා ඉන්නවද කියලා. හොඳම දේ තමයි මං හිතන්නේ මේ මහත්මියට ඒ අදාළ බෑනායක කතා කරලා ඒ දරුවන්ව බලන්න සුහද වේ සාකච්ඡා මට්ටමින් විසඳ ගන්න. එතනිනුත් සහනයක් ලැබුණ නැත්තම් මං කියපු ආකාරයට පොලිසිය කාන්තහා කාර්යාංශ ළමහා කාන්තා කාර්යාංශයකට එහෙම නැත්නම් ළමහා කාන්තා කාර්යාංශය වෙනමම තියෙනවා මාදිවෙල, ඒ ස්ථානයට හෝ තමන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා ඒ අදාළ සහනය ලබා ගන්න පුළුවන්. හොඳයි, හිතවතුන අපි පුංචි විරාමයක් ලබා ගන්න මේ සූදානම් වන්නේ. ඉතින් රැඳි සිටින ශ්‍රී ටීවී සමගින් විදේශ සේවය පිණිසයි එක්ක අපි නැවතත් එකතු වෙනවා පුංචි විරාමයකින් අනතුරුව.